අද 2019 ඔක්තෝබර් 22 අඟහරුවාදා සිරස්තල ගෝඨාභයට එරෙහි අහිංසා වික්‍රමතුංග පැවරූ නඩුව කැලිෆෝනියා අධිකරණයේ ඉවත තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පක්ෂය විනාශ කළා. නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි කියයි. දේශපාලනයේ හේතුවෙන් බුද්ධි අංශ දුර්වල වෙලා සජිත්ගෙන් ප්‍රකාශයක්. බුද්ධි අංශය අපි සහ මුලින්ම නිර්දේශපාලනීකරණය කරන්නට. රාජ්‍ය සේවකීන්ට ගෝඨාභයගෙන් සහතිකයක්. නිවැරදි තීරණ ගන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සඳහා නීතිමය පියවර ගන්නවා. ලෝක නායකයින් ඉදිරියේ නරහිතෝ අධිරාජ්‍යා කිරුළු පළඳි. This is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. Aibowan. ඔබ අද දක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. සන්ඩේ ලීඩර් හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පවරනු ලැබූ නඩුව ප්‍රතික්ෂේප කර අත්හිටුවීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සන්ඩේ ලීඩර් හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් ගොඩ කරනු ලැබුවේ ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වදහිංසා යන චෝදනා යටතේ. ලසන්ත වික්‍රමතුංග මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට තර්ජනයක් සේ දුටු බැවින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කර ආධාර අනුබල ලබා දුන් බවත් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවීම වැළැක්වීමට කටයුතු කළ බවත් පැමිණිලිකාර පාර්ශවය චෝදනා කර තිබුණා. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කිරීම සඳහා අධිකරණමය බලයක් නොමැති බැවින් නඩුව සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට මෝසමක් ගොනු කළා. ඒ අනුව එම මෝසම සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය 17 වනදා ලබා දෙනු ලැබුවා. තීන්දුවේ දැක්වෙන්නේ පැමිණිලිකාර පාර්ශවය විසින් චෝදනා ගොනු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිලමට්ටමින් ක්‍රියාත්මක කළ ක්‍රියාකලාපයට එරෙහිව වන බවයි. ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ඍජු පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටු කළ භූමිකාව සම්බන්ධයෙන් වන බවත් අධිකරණ තීන්දුවේ පෙන්වා දී තිබෙනවා. එය විදේශීය රාජ්‍ය නිලධාරියෙකුගේ නිල රාජකාරී කටයුත්තක් වන බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රතිපත්තිය වන්නේ එවැනි අවස්ථාවකදී ඔහුට රාජකාරී මුක්තිය හිමිවන බව පිළිගැනීම බවත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණ තීන්දුවේ සඳහන්. එම නෛතික හේතුව නිසා ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉදිරියට රැගෙන යාමට මෙම අධිකරණයට අධිකරණමය බලයක් නොපැවරෙන බැවින් නඩුව ප්‍රතික්ෂේප කර නිෂ්ප්‍රභ කිරීම සඳහා තීන්දු කරන බව අධිකරණය සඳහන් කර තිබෙනවා. රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නා රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීමට ඉදිරියේදී තමා නීතිමය පියවර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිතුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බද්දේගම පොළඹුමේ අද සංවිධානය කර තිබූ ජන රැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජන රැලි මාලාවට සහභාගී වීම සඳහා අද පෙරවරුවේ පළමුව නෙළුවට ගුවන් මගින් පැමිණියා. එම අවස්ථාවේදී පැමිණි සිටි පිරිස තම ගැටලු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. ජොබ්දරගත් ඉන්න ලල්ලිල්ලනවා ඉතින් රජයේ එකනේ ගෙට්ටු මරණක් නැහැ ජොබ් එක ලන්න ආක්ෂණ
මෙතර සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදිචන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පෙරවරුවේ නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන අද මම එන අවස්ථාවේදී මම තවලම ගමේ හිටපු තරුණ පිරිසකට කතා කරා. ඒ සියලුම තරුණ අය උසස් පෙළ සමත් වෙච්ච දරුවන්, විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වෙච්ච ළමයෙක් හිටියා, කලා අංශයෙන් සමත් වෙච්ච ළමයි හිටියා. ඒ අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අවස්ථාවක් නැති වෙලා විද්‍යා අංශයෙන්ුත් සමත් වෙලා උසස් පෙළ උසස් අධ්‍යාපනයක් ලබන්නට බැරි නම් මේ රටේ ඒක තාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ආර්ථිකයට අවශ්‍ය වන මේ රැකියාවන්ට, හොඳ වේතනයක් ලැබෙන රැකියාවන්ට අපිට මේ අය යොමු කරන්නට පුළුවන්. මේ තමයි මම කිව්වේ, අපි මුල් වසරේ ඉඳලාම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අපි ආයෝජනය කරනවා. අපේ අපේක්ෂකයෝ එක්සත් ජාතික පක්ෂේ මම හිතුවේ නෑ මෙච්චරම බංකොලොත් වෙලා කියනවා කියලා. කතා කරන හැම වැඩපිළිවෙලක් ගැන කතා කරන්නේ නෑ. එක්කෝ කියනවා යා ගැනම කතා කරනවා, අපේක්ෂකයා ගැන මුත්තම තද කරාම මිඩ්වයිෆ් වෙනවා. දැන් මේ බලාගෙන ඉන්නේ මිඩ්වයිෆ් ගෙන්න ගන්න අපෝම මුත්තම හම්බ වෙනවා. මේවා එකකින් නැවතෙන්නේ නැහැ, තව නොයෙක් දේවල් කියනවා. නමුත් අපිට වැඩපිළිවෙලක් මොකක්ද? අනතාව බලාපොරොත්තු වෙන්නේ වැඩපිළිවෙලක්. දැක්ම රට දියුණු කරන දැක්ම, ඒ දැක්ම මොහුගාව නැහැ කියන කියන දේ අනවශ්‍ය දේවල් කතා කරමින් අද එතුමා ඇවිදගෙන යනවා. මේ අතර බද්දේගම පොළඹුමේදීද ශ්‍රී ලංකා පොදිෂන පෙරමුණ සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් විපක්ෂ නායකවරයාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. දාසේවෙන්ට පැවැත්වෙන මැතිවරණය අපේ රටේ දේශපාලන ගමන් මගේ ඉතාම තීරණාත්මක සංදිස්ථානමය මැතිවරණයක්. ඒ නිසා මේ රටේ සැබෑ UNP විරෝධී සියලු දෙනා කොන්දේසි විරහිතව සියලු පටු වාද ભેද අමතක කරලා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වන්නට ඕන. රාජ්‍ය සේවය මානසිකත්වය බිඳලා දාලා රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් FCID එකට ගෙනහිල්ලා එයාට කරදර කරා. එයා තීරණ ගන්න බයයි. අද රාජ්‍ය සේවකයා තීරණ ගන්නේ නැතුව අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න, සංවර්ධනයේ තීරයට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සඳහා අපි නීතිමය පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ නිදහස දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියා කිරීමට ඇති නිදහස අපි තහවුරු කරනවා. අපිට ඉතිහාසයේ වැරදුනා, එහෙම වැරදිච්ච තැන් ලංකා ඉතිහාසයේ පුරාවටම තියෙන බව මහාවංශය ප්‍රකට කරනවා. ඒ වැරදිච්ච වැරදීම නැවත වන්දිත් එක්ක නිවැරදි කරන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙදා පාර දිනන්නේ මේ රටේ ජනාධිපතිවරණයෙන් දිනන්නේ කප් ගහලා වැඩි ඡන්ද ලක්ෂ 20කට වඩා වැඩියෙන් අරගෙන අන්නේ ජයග්‍රහණයට දායක වෙන්න. අගමැතිතුමා ගියා නම් කුරුණෑගලට, කුරුණෑගල ඉඳලා කියනවා හම්බන්තොටට යනකම් මම මේක කර්මාන්තපුරයක් කරනවා කියලා. මෙතුමා කර්මාන්තපුර හදනවා, අර ෆොක්ස්වැගන් කර්මාන්තපුරේ වගේ තමයි. කුරුණෑගල හැදුවා ෆොක්ස්වැගන් එකක්. ඒකේ දැන් නංගිල යනවද දන්නේ නැහැ. මේ වගේ බොරු කර්මාන්ත ශාලා තමයි මෙයාල හැදුවේ. ඊළඟට කිව්වා තා මොකද කිව්වේ? Wi-Fi දෙනවා. ඒකත් නැහැ. දැන් දෙනවා ජිම් කට්ටලේ. ඇඟ හදා ගන්න පුළුවන් ඔබට. හැබැයි ජිම් කට්ටලේ දෙන ගමන්ම කුඩු පැකට් එකක් දෙනවා. මේ කවුද මේවයි පිටිපස්සේ ඉන්නේ? ඔය කියන්නේ බොරු ප්‍රචාර කර කර යනවා හැමතැනම. පොලිසියට ගිහිල්ලා කියනවා, පොලිසිය මාතුරුන්ට මට පොලිසිය මාත්‍යෙක් කතා කරලා කියනවා, සර් මේ අපේ ට්‍රැෆික් පොලිසිය OIC කෙනෙක් මට කතා කරේ. බටා අපි කැපුවලු. මුන් බටා දෙනවයි කියලා බොරුවට එකපාරක් දීලා මුළු පොලිසියම රවට්ටලා ඒක ඊළඟ මාසේ ඉඳලා නවත්තලා දැන් කතා කරනවා අපි බටා දැත්තුවයි කියලා. අපිට බලේ ඉන්නේ. ඉතින් මේක පොලිසිය ඇතුලේ ගෙනියනවා, හමුදාව ඇතුලේ ගෙනියනවා. තා කතාවක් හමුදාවට ගින් කියනවා
දැන් ආපු ගමන් අපි පාරට දානවලු පාරේ වැඩට ආර්ඩීඑකේ මාත් ඉන්න කම්කරුවෝ ඉතින් මේ වගේ නොයෙක් විදියේ අභූත ප්‍රචාර කරමින් ඒ කණ්ඩායම් රවට්ටන්න අද මේ අය සූදානම් වෙලා තිනවා මේවට රැවටෙන යුගයක් තිබුණා දැන් ඒ යුගයේ අවසන් වෙලා තා දවස් කීපයයි 16 වෙනිදා උදේ පාන්දරින්ම ගිහිල්ලා තමන්ගේ ඡන්දය පොහොට්ටුවට දෙන්න නෙළුම් පොහොට්ටුවට දෙන්න ඉදිරියෙන් කඩේ ගන්න ගෝඨාභයව මේ රටේ ජනාධිපති කරවන්න එමෙන්ම ඉමදූව පොළ භූමියේදීද තවත් ජනරලියක් අදපස්සොරුවේ පැවතුණා තමුන්නාංශල දන්නවා මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාවරත්වය ඉතාමත්ම වැදගත් ආර්ථිකයේ ඉහළට ගෙනියන්නට කිසිම ශේෂ්ත්‍රයක සැලසුමක් තිබුණේ නැහැ. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නවත් කණ්ඩායමක් හිටියේ නැහැ. නමුත් අපි තමුන්නාංශලාට පැහැදිලි සැලසුමක් මේ ආර්ථිකය ගොඩ ගන්නට අපි ඉදිරිපත් කළා. පසුගිය අවුරුදු ගණනාව තුල මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකයන් ව්‍යවසායකයන් මේ අය සම්බන්ධ කරගෙන ඔවුන් මේ තිබෙන ප්‍රශ්න පිළිබඳව අධ්‍යයනය කළා ඒවට විසඳුම් සකස් කරලා ඒ ප්‍රතිපත්ති මාලාව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වේවා මේ රට සුරක්ෂිත කිරීම වේවා කරන්නට පුළුවන් අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත්ත අපිට තමයි මේ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ කියන එක තමුන්නාංශලා ඔබ කියන්නට ඕන. අපි දෙගොල්ලෝ එකහු වුණාම මොනතරම් ශක්තිමත්ද කියලා තමුන්නාංශලා දන්නවා. ඒකින්ද අද මේ වේදිකාව දිහා බලන්න අද වේදිකාවේ සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන එක්සත් පෙරමුණට එක්ව වුණු අය පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු මොහන් සිල්ලලා ඔක්කොම ඉන්නවා. තමුන්නාංශලාගේ මන්ත්‍රීවරයා ඉන්නවා. ඒකින්ද සහෝදරවරුනි සම්නිමත් අපිත් එක්ක ආවා. අවිල්ලා වැඩ කරා. ඒකින්ද ඒ අපි සියලු දෙනා එක්කහු වෙලා යද වැඩ කරන්නේ. ඒක නිසා අපිට බය නැතුව කියන්න පුළුවන් අපි 170කට වැඩිය ජනාධිපතිවරණයේ ඡන්ද ලබා ගන්නවා කියලා. ඒකින්ද සහෝදරවරුනි අපි සියලු දෙනා එකතු වෙමු. අපි එකතු වෙලා වැඩ කරමු. මේ ජනාධිපතිවරණයක් මේ ජනාධිපතිනි අපි ජයග්‍රහණය කරනවා. මොකද නැත්තම් මේ රටේ දර්ශනයක් නැති විනයක් නැති අනම්මනම් දොඩෝන උදවිය මේ රටේ බලය දෙන්න පුළුවන් කමක් නැහැ. නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. රටක් දියුණු කරන්න සැලැස්මක් තියෙන්න ඕන. විනයක් තියෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂයද පිරීලා ඉවරයි. විනාශ වෙලා ඉවරයි. දේශපාලනීකරණයේ හේතුවෙන් දුර්වල වූ බුද්ධ්‍යාංශය සිය රජයක් යටතේ මුළුමනින්ම නිර්දේශපාලනීකරණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පන්නල මහජන ක්‍රීඩාංගණයේ අද පැවති ජන රැලිය අමතමින්. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සහ අද දිනයේ සිවිල් සංවිධාන කිහිපයක්ද මුණ ගැසුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ විරු පෞර සංවිධානයේ රණවිරුවන් අතරහමුවක් ඊයේ පසොරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්ුණා. පෙලිසියෙක් වෙන්දා ප්‍රහාර එල්ල කරා. සමහර පාලකයන් හිතන්නේ මේක නිකන් අර බස් ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් කියලා. ඒ වගේ මානසිකත්වයක් ඒගොල්ලන්ට තියෙන. අපේ සියලුම අංශ ආරක්ෂක අංශ අබලන්නලා තිබුණ නිසා බුද්ධි අංශ අබලන් අඩු ගානේ නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පතිවත් දැනගෙන ඉඳලා නැහැ සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා වරෙන් තුපිට ඉන්නවා කියලා. ඒ අවුරුදු 10 අපි මේ රටේ පාතාලයට ත්‍රස්තවාදීන්ට ඉදහස ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දීලා අපි අඳගොළු බිහිර වගේ ජීවත් වුණා. පල්ලැහැ නිලධාරී සංවිධානය හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ පදනම් ආයතනයේදී පැවැත්ුණා. මාධ්‍ය වෘත්තිකයන්ගේ ඒ නියෝජනය සනිටුවන් කරමින් පත්තර මල් මාලයක් මම හිතන්නේ අලුත් අත්දැකීමක් අපිට. ඒ වගේම ෆෑන් වලින් සැකසුණු මල් මාලයක් වෘත්තීය සගයන් විසින් මාධ්‍යවේදී සගයන් විසින් ගරු ආරාධන ජනාධිපතිතුමන්ට පිරිනමන මොහොත මාධ්‍ය සහෝදරයන්ගේ යෝජනාවලිය බාර දීම ඉතාමත් ගෞරවණීය ආරාධනා කරනවා. අපේ සටන අවසන් නැහැ මාධ්‍යවේදී. අපේ සටන අපි බලාපොරොත්තු වන්දමින් අපිට ජයග්‍රහණය කරන්නට බැරි වෙනවා. ඔබලා පමණක් නෙවෙයි
මමවත් ඉන්නේ සතුට කිරිමේ. ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුලේ දැඩි ඉන්න නොනවතින අරගලයක් අපි කරා. ඒ මිනී මරුවා ඒ දූෂිතෙයි නීති ඉදිරියට ගෙන යනවා. සමහරවිට ඔවුන් හරවා අපිව දූෂිතෙන් කරන්නේ. අපිට ආවේ දෙවිදි ආණ්ඩුව. ඒ නිසා අපිට අවශ්‍ය වේගෙන් මේ සියලු දේ සිදුුනේ නැහැ. ඒ නිසා 17 වෙනිදා ඉඳලා මේ සටනේ ඉදිරිය අපි ඉදිරියට ගෙන යනවා. නිදහස් මාධ්‍ය පිළිබඳව මා තුළ තිබෙන ධනාත්මක ආකල්පය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයේ නිදහස ශක්තිමත් කිරීම උදෙසා මම කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ඔබලට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මෙතෙක් කල් ආපු ගමන තුළ මාධ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාම දන්නවා කිසිම දිනක මාධ්‍ය හිංසන රටාවකට මම යොමු වෙලා නැහැ. කොටින්ම කිව්වොත් මාධ්‍යවේදීතුමන්ලට දැනවදින තත්වයකටවත් මම ඇවිල්ලා නැහැ. විවේචන එල්ලවීම ධනාත්මක දෙයක් හැටියට බාර අරගෙන උතුම් මාධ්‍ය නිදහස සොරකින ස්ථාවරයේ ඉඳගෙනයි මම වගේ දේශපාලන ජීවිතය තුළ කටයුතු කළ තිබුණේ. මේ අතර කුරුණෑගල පන්නල මහජන ක්‍රීඩාංගණයේදී සංවිධානය කළ ජන රැලියට සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ සහභාගී වුණා. එම රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා. විජේරාජ රාජපක්ෂ දේශපාලන තාසම් කනේ අරගහේලිලා මේගහට පයින්නවා මේගහේලිලා මේගහට පයින්නවා විජේදාස රාජපක්ෂ කියනවා කොටගේ නඩු ටික බේරුවේ යාළු ඒ වාර්තා ටික බ්ලොක් කරුවේ යාළු හැබැයි යහපාලනේ හොරුවැල්ලුවද කියලා අපිට බයි එනිසා මතක තියාගන්න යහපාලනේ මුවාවෙන් අපිට සම්බන්ධ වුණ මහින්ද රාජපක්ෂගේ හොරු ටික ආයාපහු මහින්ද රාජපක්ෂගේ කරට ගොඩේලා ඉවරයි මේ රටේ තිබෙන්නා වූ අන්තවාදී ත්‍රස්තවාදය අපි මුළුමනින්ම විනාශ කරනවායි කියන මේ අවස්ථාවේ ප්‍රකාශ කරන අතර රටේ තරුපරපුර මතුපරපුර විනාශ කරන කුඩු වෙළෙන්දුන්ටත් අනිවාර්යෙන්ම අවසන් ඉරණම අපි අත්පත් කර දෙනවයි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ රටේ බුද්ධියංශ දේශපාලනීකරණය ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටිලා තිබෙනවා. බුද්ධියංශය නිර්මාණය වෙන්නට ඕන දේශපාලකින්ගේ උපදෙස් මත කටයුතු කරන්නට නොවේ. යම්කිසි විනාශයක් සිදු වෙන්නට යනවා නම් ඒ වළක්වාලීමට ප්‍රධානතම කාර්යභාරය ඉෂ්ට කරන්නට ඕන අපේ රටේ බුද්ධියංශය. ඒ නිසා බුද්ධියංශය අපි සහමුලින්ම නිර්දේශපාලනීකරණය කරන්නට කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. යුද්ධ නැවතුණෙන් පස්සේ 2009 මොකද 2003 රාජපක්ෂ ආණ්ඩුව කඩේ ණය අරගෙන රටේ ආර්ථිකය වැටලා තිබුණා. ඒ අමාරු කාර්යයයි බාරගත්තා. මේ අවුරුදු 4 මේ ලෝකෙ පිළිගත්ත රටක් බවටයි පත් වුණා. දැන් ජපානේ කියනවා එන්න ජපානෙට අපේ රටේ බැඳුම් කර ලංකාව නිකුත් කරන්න ඔබ ගැන විශ්වාසයක් තියෙනවා කියලා. චීන කියනවා ඉන්න චීනෙට ඉංගලන්තේ කියනවා ජපානේ චීනෙට යන්න එපා ඉංගලන්තිනගෙන ලන්ඩන් නුවර ඉඳගෙන බැඳුම් කර නිකුත් කරන්න අපිට ඔය ගැන විශ්වාසයක් තියෙනවා කියලා. එදා 7 ණයට ගන්න බැරි වුණේ රටක් අද අපි කොහොම හරි ඒ ස්ථාවර භාවය ඇති කරා. පොහොර සහනාධාරයේ පවතින ප්‍රමාණයට වඩා කිසිදු වැඩි කිරීමක් තම රජයක් යටතේ සිදු නොකරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද පෙරවරුවේ මහනුවරදී එක්වෙමින්. සංතෘප්ත ගොවිදිවියක් තිරසාර කෘෂි දර්ශකයක් යන්න තේමා කරගත් ජාතික ජනබලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පේරාදෙණියේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. කෙනෙක් ඇවිල්ලා කිව්වා එයා වී වලට පොර දෙනවා කො නිකම්. අනිත් කෙනා කිව්වා ආ එයා වී වලට විතරනේ මං එළ වලට දෙනවා කිව්වා. අපේ යෝජනාව තිබෙන්නේ ක්‍රමානුකූල රසායනික පොහොර භාවිතය අධර්යමත කරමින් කාබනික පොහොර භාවිතයට ඉස්සරහට යන්න. ඒ නිසා පොහොර සහනාධාරයේ මේ තියෙන මට්ටමින් ඉහළට නම් අපි ගෙන්නේ. අපි යෝජනා කරලා තිබෙන්නේ රජයේ විසින් ගෙන යන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස. තනි නිවාස හදලක දැන් අතර කරන්න ඕනේ. කොච්චර ඉඩම් ප්‍රමාණයද? වසරකට ආසන වශයෙන් ගත්තොත් ලංකාවේ විවාහ සිද්ධ වෙනවා 160,000. ජෝඩු ලක්ෂයකට පරම්පරාවේ ගේ හිමි වෙනවා. ජෝඩු 60,000කට අලුතෙන් ගයක් හදාගන්න වෙනවා. පර්චස් 10ක් ගියොත් අවුරුද්දට පර්චස් ලක්ෂ 10ක් වෙනවා. අවුරුදු 10ක් ගියොත් පර්චස් ලක්ෂ 60ක් වෙනවා. වගා කරන බිම්වලින් අක්කර 20 ලක්ෂයක්
අපට යට කරන්න සිදෙන මොනවද නිවාසවල එකඟද මේ නිවාස ප්‍රතිපත්ති මේ වෙනස් කරන්න මේ වෙලාවේ ඡන්ද ගන්න නේද කැලෑ කැප කැප නිවාස හදන හැමති කෙනෙකුට ඕවා අදාළයි ඔයගොල්ලෝ අද ගියොත් ඇඹිලි පිටියේ ඉඳන් සූර්යයවට දෙපැත්තේ තිබ්බ ඊට ආවේනික වනාන්තර අද මොකද වෙලා තිබෙන්නේ දෙපැත්තම ගිහවල් ඔයගොල්ලෝ කියලා බලන්න අලි මිනිස්කට මුග්‍ර වෙලා තිබෙනවා මේ වෙලාවේ ජීවත් වෙන අයට පමණක් නෙවෙයි අනාගතේ වෙනුන් පාලකේ වග කියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 31 වනදා එළි දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියද තවත් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. 19වැනිදා වාද්දුවේදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආධාරකරුවන්ට ගිනි අවියකුත් අත ඇතිව පහර දීමක් සිද්ධ වුණා. නමුත් තවම ඒ අය අත්අඩංගුවට අරගෙන නැහැ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා මේ පිළිබඳව කටයුතු කළ යුතුයි කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ලග්ගල මැතිවරණ කොට්ටාෂය කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේ දෙගුණයක් විශාල මැතිවරණ කොට්ටාෂය. සෙනඟ 6000ක් රැස්වෙච්ච එක නෙවෙයි ප්‍රවෘත්තිය වුණේ ඒ 6000 අතරේ යම්කිසි පිරිසක් විසින් සැලසුම් සහගත ලෙස 3 දෙනෙක් හැසිරිච්ච හැටි තමයි මේ දවස් ටිකේම ඔබතුමන්ලගේ මාධ්‍යයේ ප්‍රවෘත්තිය වුණේ. ඒතර මේකද මාධ්‍ය සදාචාරය කියලා අපිට අහන්න වෙනවා. නෑ මම ඒ කියපු එක්කෙනාව ගිහින් පැහැදිලි කිරීම කරාම එයා ඒක පිළි අරගෙන ඒක නතර වුණා. අපි තර්ජ නේ කරේ නැහැ බොහොම හොඳට මම පැහැදිලි කිරීමක් කරා යාට ඊට පස්සේ ආයෙක පිළි අරගෙන නතර වුණා 31 වෙනිදා එළි දක්වනවා ජනතාව දිනවන ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වෙනිදා ජනතාකරණය කරනවා මට ලබන් පදයක් මතක් වුණා උඩින් වර පෙත්තප්පෝ ඇමරිකාවෙන් එන පෙත්තප්පෝ ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් එන පෙත්තප්පෝ වැත්බද්ද අනික් බද්දෝ ගිලවන පෙත්තප්පෝ ඉන්පසු රට ආපසු හැර යන පෙත්තප්පෝ අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මැතිවරණය අවසන් වුණේ ගමම්ම කටුනායක ගුවන්තොට පොලෙන් නැවතත් ඇමරිකාවට ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්